අවසාන වශයෙන් මම කියන්න කැමති රටේ නීතියේ ආධිපත්‍යයේ බිඳ වැටීම ගැන. දැන් ටිකක් නිහඬ පරිසරයක් තියෙන නිසා සමහර අයට පේන්න පුළුවන් දැන් මුකුත් කරදරයක් නැහැ කියලා. හැබැයි දෛනිකව වාර්තා වෙන මිනිමැරුම් ප්‍රමාණය දවස ගානේ වැඩි වෙමින් තිබෙනවා. ගිය දින 30ට පමණක් මිනිමැරුම් 36ක් සිදු වෙලා තිබෙනවා. ඝාතනයන්, වෙඩි තැබීම්, ඒ වගේ විවිධ ආකාරයෙන් නාදුන්න ඝාතනයන් සහ නාදුන්න පැහැර ගැනීම් තමයි මෙලෙස වැඩි වෙන්නේ. ඉතින් මේක හොඳ දෙයක් නෙවෙයි රටට. විශේෂයෙන්ම රටේ මංකොල්ලකෑම් වැඩි වෙනවා නම්, දූෂණ හොරකම වැඩි වෙනවා නම්, ස්ත්‍රී දූෂණ, ළමාපචාර වැඩි වෙනවා නම්, මිනිමැරුම් වැඩි වෙනවා නම්, එතන මොකද සිදු වෙන්නේ? එතන රටේ නීතියේ ආධිපත්‍යයට අභියෝගයක් එල්ල වෙලා තිබෙනවා. මේ කාලේ ඊටත් වඩා වෙනසක් තිබෙනවා. ඒක තමයි අපි මානව හිමිකම් කඩකිරීම පිළිබඳව චෝදනාවට ලක් වෙලා තියෙන වෙලාවක රටේ නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යෑමට නොහැකි මට්ටමකට පත්වීම හරහා රටට එල්ල වෙන්නේ බරපතල අපවාදයක් කියන එක ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. මේ தත්ත්වය පාලනය කරන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැද්ද කියලා ජනතාව වෙලාවකට ප්‍රශ්න අහනවා. මොකද මහ දවල් වෙඩි තැබීම් ගණනාවක් සිදු වුණා. උසාවි සංකීර්ණවල මහ දවල් කාර්යාලවලට ඇවිල්ලා වෙඩි තැබීම්, ඒ වගේම මහපාරේ, මේ වගේ තත්ත්වයන් ඇති වෙනකොට කවුද නීතිය ආරක්ෂා කළ යුත්තේ? ජනතාව නෙවෙයි. ජනතාවගේ පැත්තෙන් මේකට කරන්න පුළුවන් සීමාවල් තිබෙනවා. ඒත් නීතිය රකීම සඳහා ඉදිරිපත් වෙලා තියෙන පිරිස් ඒ නීති ආරක්ෂා කරන්න තමන්ගේ බලය පාවිච්චි කරන්නේ නැත්තම්, ජනතාව ආරක්ෂා කරන්න ඒ බලය යොදාගන්නේ නැත්තම් එතන නීතියේ ආධිපත්‍යය රැකෙන්නේ නැහැ. ඒ නිසා රටේ සිදුවෙන අපරාධ වර්ධනය වෙමින් තිබෙන කාලයක් බවට මේක පත් වෙලා තිබෙනවා. රටේ අපරාධ වැඩි වෙනවායි කියලා කියන්නේ හොඳ සලකුණක් නෙවෙයි. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම් වලට, සිවිල් නිදහසට බරපතල තර්ජනයක් එළවීමක්. ඒ නිසා මේ අපරාධ වැඩිවීම පිළිබඳවත් අපි කනගාටු වෙනවා. අපි ඉල්ලනවා බලධාරීන්ගෙන් මේ ආකාරයෙන් මිනිමැරුම්, වෙඩි තැබීම්, ස්ත්‍රී දූෂණ, හොරකම් දෛනිකව සිදුවන මේ අපරාධ පාලනය කරන්න වහාම නීතිමය තත්ත්වයන් සුරක්ෂිත කරලා බලගන්වන්න කියලා අපි ඉල්ලා සිටින කැමැතියි.